ජයගමු ශ්‍රීලංකා මගෙන් පටන් ගමු. දැන් මේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරාම සමහර ඉන්සල කී ගැටේ නැහැ. NPP වැඩ පිළිවෙලක් නැහැ. ඔයේ කියවනවා. හරිද? එහෙම කී ගියා හිටියා. දැන් මේ වැඩ පිළිවෙල ගෙනාවට පස්සේ අර භූමිතල් ගෑවිච්ච ගැරඩි වගේ මේක පෙරල පෙරල බලනවා. රනිල් කිව්වන් මේක කියවන්න මෞරුද්දයක්වත් දෙයි කියලා. ඔන්න නායකයෝ. ඊට පස්සේ තව රනිල් හෝලේ ඇවිල්ලා කියනවා, "හා අපේ වික්‍රමසිංහ මහත්මයා කලින් කියපු දේවල් නේ මේගොල්ලෝ කියන්නේ." දෙයිනේ සංචාරක ගියා මොකක් හරි එකක් දැන් හදනකොට ඒගොල්ලෝ කියලා ඇති. හැබැයි කරලා නැහැ මේ. මොකද මේවා අය ලෝකෙ කොහෙවත් නැති. අඟහරු ලෝකෙ තියෙන දේවල් මේක දාන්න බෑ. කොයි හරි මේ පරිශන කරපුවා ඒ ශේෂ්ත්‍රි අධ්‍යක්ෂින් තියෙන කොයි හරි කෙනල්ලා කියපු දේවල් අපට ගැළපෙන තාලට අපි වෙනස් කරගෙන ප්‍රායෝගිකත්වයේ සලකලා දැන් තියෙන ආර්ථික තත්ත්වයේ සලකලා ගෙනාපු දේවල්. දැන් මේක ඉදිරිපත් කරන පස්සේ කියනවා, "හා එයක් කිව්වනේ. අවුරුදු 10කට කලින් කිව්වනේ. 15කට කලින් කිව්වනේ. වැඩක් නෑ." එන ඉදිරිපත් කරන් තිබ්බනේ. ඉදිරිපත් කරානේ ඒගොල්ලෝ. දැන් ඔය මම දැක සජිත් ගේම කට්ටිය ඇවිල්ලා මේක පෙරල පෙරල බලලා මේක නැති දේවල් අහනවා. හරිද? කෝ වරක නෑනේ. කෝ මේක නෑනේ. ඕම ඉතින් ඔක්කොම මේක දාන්න බෑ තමයි. ඒවා එක එක අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මේ වැඩ පිළිල තව පුළුල් කරන එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ව්‍යවස්ථාව ඇතුලේ මම කලින් කිව්වා වගේ ව්‍යවස්ථාව බදා කරන වෙනම දේවල් තියෙනවා. මේක අපේ මූලික පදනම් ලියවිල්ල. කලබලයි. ඔන්න ප්‍රතිපත්තිය ගෙනාවා. ඊළඟට මේක ඔබට දැන් මේ මට කනගාටුවෙන් වුණා කියන්න දෙන්නේ මේ පොත හැම ගෙදරට ගහලා බෙදන්න බෑ. රටේ මිලියන 6 කට ගෙවල් තියෙනවා. මේක ගහන්න ගියොත් විකිණී යනවා. ඒක නිසා අපි අලුත් තාක්ෂණය අපි එක පැත්තකින් ඔබට මේක සාරාංශයක් දැනනමත් පොඩි පත්තරයක් හැටියට ටැබ්ලොයිඩ් පත්තරයක් හැටියට ගේන ගේන බෙදෙනවා භාෂා තුනෙන්ම. ඊළඟට අපි අලුත් තාක්ෂණය පාවිච්චි කරලා ඔබට පුළුවන් කාර්යාලේ උනන්දුවක් තියෙන අයට මේ ශේෂ්ත්‍ර ගැන තමන්ගේ ශේෂ්ත්‍ර ගැන මොකක්ද තියෙන ප්‍රතිපත්ති වැඩ පිළිල මොකද්ද කියලා හොයන්න බලන්න පුළුවන් අපේ AK.LK වෙබ්සයිට් එකට ගිහිල්ලා. වෙබ් එකට ගියාට පස්සේ කියවන්න ටිකක් අදිමදි කරන කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් ගිහිල්ලා අපේ තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නේද බොට් එක. අලුත් තාක්ෂණය අපේ මේ රනිල් වික්‍රමසිංහ වගේ AI කියන කයිය ගහින් නැහැ ගෙනව තාක්ෂණය මෙතනට සිංහලෙන් දෙවල ඉංග්‍රීසියෙන් ඕන විදියට ප්‍රශ්නයක් අහන්න ගිහිල්ලා ප්‍රතිපත්ති වල අදාළව බොට් එකෙන් උත්තරේ හම්බ වෙනවා. තාක්ෂණය යහතියි. මේ ඇවිල්ලා වැඩ පිළිවෙල. ඊළඟට දැන් ආය අහනවා කවුද වැඩ පිළිවෙල ක්‍රියාත්මකව ඉන්නේ? කෝ අද්දකීම් තියන අය නෑනේ. මොන අද්දකීම්ද? පාර්ලිමේන්තුවේ දන්න මොන්? ඔව් ඒක ඇත්ත. රෝහිතලා නෑ අපි ළඟ. පවිත්‍ර නෑ අපි ළඟ. ස්පීල නෑ අපි ළඟ. රායිතු නෑ අපි ළඟ. දෙන්දල කරපු දෙයක් උත් නෑ. ඉතින් අවුරුදු දැන් කීයද? සමහර කෙනෙක් 1989 වෙනකන් පාර්ලිමේන්තුවේ ගොඩක් අය. ඔය නිමල් සිරිපාල, ස්පීල එහෙම ඒ කාලේ නම් පාර්ලිමේන්තුවේ මයිතිපාල සිරිසේනලා රනිල් නම් 77 ඉඳන් පාර්ලිමේන්තුවේ. දිනේශ්වරන් 83 ඉඳන් පාර්ලිමේන්තුවේ. හිතන්නකෝ. දැන් මම උපදිනවා රනිල් පාර්ලිමේන්තුවේ. මම ඉස්කෝලේ යනකොට රනිල් පාර්ලිමේන්තුවේ. මම නේද ඉස්කෝලෙන් අවුට් වෙලා ඔක්කොම කරලා දැන් ඉන්නකොට පහුගිය කාලේ රනිල් පාර්ලිමේන්තුවේ. එහෙමයි නෑ තමයි. එහෙමයි ඕනෙත් නෑ. වැඩකුත් නෑ. හැබැයි මේ හැම ශේෂ්ත්‍රයකටම නායකත්වය දෙන්න පුළුවන්, දායකත්වය දෙන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රේ වැඩකරුවන් අවංක මිනිසුන්. අන්න එක තමයි දෙක. ඒගොල්ල මේ වෙනුවෙන් කැප වෙනවා අවංකයි අදූෂිතයි නාස්තියෙන් තොරයි එක මරමුණ මේ රට ඉහළට ඔසවා තැබීම. ඒ වගේ අය ඕන තරම් ඉන්නවා. ඒ වගේ මේ ගැට කට්ටියට දේශපාලන අධිකුත් තියෙනවා. පාර්ලිමේන්තුවේ යන්න ඕනේ දේශපාලන අධිකුත් ගන්න. දැන් මොකෝ 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හදනකොට මාර සෙට් එකක් දැම්මේ අධිකුත් තියෙන සෙට් එකක් දාලා දැම්මද නේද? ලලිත් අතුල මුදිරේ දෙනකොට වරාය නාවික වෙළඳ කටයුතු යමති කියලා දැවැන්ත අමාත්‍යංශයන් ලයික් මොනවද පාර්ලිමේන්තු ගිහිල්ලා තිබුණා ඊට කලින් ප්‍රතිසභාවතියද නෑනේ. ඒගොල්ලොම දැන් අපිට දාන තර්ක ඒගොල්ලොම මෙදලා තියෙනවානේ. ඇත්තරම පක්ෂයක් අලුතෙන් බලයට පත් වෙනකොට එහෙම මාර පාර්ලිමේන්තු ඉතිහාසයක් තියන අයගෙන් දාන්න බෑ. 1994 චන්ද්‍රිකාගේ පොදු ජන පෙරමුණ බලයට පත් වෙලා ඇමතිකම් දෙනකොට එහෙම ඒවා හොයන්න බෑ. ඒගොල්ලෝ තමන්ගේ විශේෂ ප්‍රවීණයන් වුණා නම් රටට ආදරේ නම් හොරගම් කරන්නේ නැත්තම් ඔයත් දෙකින් ගන්න පුළුවන්. ඉතින් අපිට මේ කණ්ඩායම ඉන්න ඕමනා තරම්. අනිත් එක අපි ඔබට පොරොන්දු වෙලා තියෙනවා. මේක ලියවිලම දාලා තියෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍යංශ සංඛ්‍යාව 25යි කියන්නේ. ඒ කියන්නේ කැබිනට් ඇමතිවරු ඇමතිවරේ නියෝජ්‍ය අමාත්‍යවරේ අමාත්‍යංශ ලේකම්වරේ සහිත අමාත්‍යංශ 25යි
රාජ්‍ය අමතිකං ව්‍යාපෘති අමතිකං එකිනෙක සතුරු කරන අමතිකං අමති භාග අමතිලා කඩලා එහෙම නැහැ. අමාත්‍යරේගේ වරප්‍රසාද උපරිමයට අඩු කරනවා. අමතිවරයාට එක වාහනය. මේක කිව්වම සමහර කලබල වෙලා. සමහර කෙනා දැන් අමතිර වාහනයක් දෙන්නේ නැහැ මේගොල්ලෝ දෙන්න යන්නේ. දැන් දෙනවා පර්මිට් එකක් മന്ത്രി කෙනෙකුට. മന്ത്രിට පර්මිට් එකක් දෙනවා අමන්ත්‍රී මොකද කරන්නේ? පර්මිට් එක විකුණනවා. කීයද? ලක්ෂ 350යි 400යි සමහර දැන් ආයේ අලුතෙන් දුන්නොත් එම 450 විතර විකුණන්න පුළුවන්. ඔය කොළ කෑල්ල විකුණනවා. ඉතින් මොකටද? අපි සල්ලි මිදන් කරලා එහෙම විකුණන පර්මිට් එකක් දෙන්නේ. අපි දෙන්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්. හැබැයි වාහන සංචිතෙන් දෙන්නේ මන්ත්‍රීතුරේ අවසන් වල යනකොට දීලා යන්න ඕන රජිට. අමතිට බෑකප් අරව මේවා මොකක්වත් වාහන පෙළපාලින් නැත. එක වාහනේ ඇති. දැන් අපිත් ඔය මාස 14 කැමතිකම් කරන්නේ. අපි මොකක්වත් ඔය ගත්තේ නැතුව ෂෝක් කැඩේ කරේ අර කිව්වාගේ 2004 වෙනකොට 2005 වෙනකොට 48 ඉඳන් යලකන්නේ වැඩිම VSN අරගෙන පෙන්නවා අනුසානායක අමති කාලේ. ඒ කියන්නේ අනුසානායක වවල නෙවෙයිනේ. ඒ අමාත්‍යංශයේ නායකත්වයේ දීලා එක කැම්ප් එකේ ගිහිල්ලා. ඒවට මේ වාහන පෙළක් ගියයි කියලා රට දියුණු වෙන්නේ නැහැ. ඒව මේ රටක් දියුණුකමේ ලක්ෂණ නෙමෙයි. අපි වරප්‍රසාද ගේනවා පතුලටම. මන්ත්‍රීවරුන්ට තමයි වර විශ්වාසවන්තු නැති වෙන්නේ. වරප්‍රසාද නැති වෙන්නේ. අපේ සතුරා මේක ඇප්ලයි කරන හැදුන රජයේ ඉන්න රජයේ සේවකයන් නැහැ. රජයේ සේවකයන්ට ඔබට දැන් කන් හැන්දෙන් ලැබෙන දේ. ඒගොල්ලෝ බැකෝකින් බෙදා ගන්නකොට ඒ කන් හැන්ද නැති වෙන්නේ නැහැ. කන් හැන්දට වඩා නේද? මේ සැන්දක්වත් දෙන තමයි බලාපොරොත්තු වෙන්නේ මුල් කාලේ ඉඳලම. ඒ රාජ්‍ය සේවය වැදගත්. ඒක ශක්තිමත් කරන රාජ්‍ය සේවකයාට යම් තෘප්තිමත් වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදන්න ඕන. ඒ තියෙනවා කපන්න නෙමෙයි අපි එන්නේ. තියෙන දේට වඩා වැඩි යමක් දීලා වැඩි සේවයක් ලබා ගන්න. අපි දේශපාලඥයන්ගේ වරප්‍රසාද අනිවාර්යයෙන්ම පහළටම ගේනවා සීමා කරනවා වැඩ කරගන්න පුළුවන් පාසු ගන්ටියක් විතරක් දෙනවා. මේක පිළිවෙලක් කරන්න ඕන. සිස්ටම් එකකට ගේන්න ඕන. රයිට් ජාතික සලස්ම ඒ සලස්ම ක්‍රියාත්මක නැත්නම් පසුවි ප්‍රම් කරන අධීක්ෂණය කරන නායකත්වය දෙන්න අමාත්‍යංශ 25ක් අමාත්‍යංශවල 25 එක අමාත්‍යංශෙන් ගන්න විශේෂපතය. අමාත්‍යංශ 25 කියන එක ගේනවා ව්‍යවස්ථාවට විශේෂපතය ආයතන ප්‍රමාණය ආයතන මොනවද කියන එක ගේනවා පනතකින් පාර්ලිමේන්තුවට. ඊළඟට තීන්දුව ගන්න අමතිවරයා විතරක් නෙමෙයි. අමතිට මේ පාර යනකොට සංකල්පයක් ආව නම් ඒක ක්‍රියාත්මක කරලා ඒක වැරදුනහම මිනිස්සු වන්දි ගෙවන්න ඒක හරියන්නේ නැහැ. හැම අමාත්‍යංශයකටම ඒ ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂින් සහිතකින් සමන්විත උපදේශක සභාවක් යනවා. අන්නේ ටීම් එකකට තුලා තමයි තීන්දුව తీර ගන්න. එතකොට වරදින තියෙන අවස්ථාව අඩුයි. ඒගොල්ලෝ හුත්තන් දෙනවා ජනතාවට. ඒ ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂින් ගිනා ගන්නවා. තොරතුරු දත්තමත් තමයි තීන්දුව ගන්න. අමාත්‍යවරයාට තියෙන්නේ ඒකේ කැබිනට් මණ්ඩලේ කොට සිෂ්ඨ කරන එක. අමාත්‍යංශ නායකත්වයේ දින එක. පාර්ලිමේන්තු හරහා මුදල් පාස් කරගන්න එක. එහෙම නැත්නම් ඌගේ ඔළුවේ සියලු සංකල්ප පහළ කරන වැඩක් නෙවෙයි. මේක මහජන ආණ්ඩුව කියන එක අපි කවුරුත් මතක තියා ගන්න ඕන. මහජනතාවට වග වෙන පාරුෂභාවයේ ඉබෙලින්ම අගය කරන එක භාවිතාවෙන් පෙන්වන ආණ්ඩුවක් වෙනස් වර්ගය ආණ්ඩුවක්. අනිවැරණ ආණ්ඩුවකින් තමයි අපි මේ ඔබට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කරන්න පුළුවන්. මතක තියා ගන්න. ආර්ථික වර්ධනය කරන්නත් ඕන. ඒ වර්ධිත ආර්ථිකයේ ප්‍රතිලාභ ඔබට ගලා එන්න සලස්වන්නත් උනා. පහුගිය ආණ්ඩු ඒගොල්ලෝ අනුගමනය කරපු දේශපාලන ආර්ථික ක්‍රමය අනුව ජේ.ආර්. ජයවර්ධන විසින් විශේෂයෙන්ම මෙරටේ ආර්ථිකය වර්ධනය කරලා දුන්නා නම් අපිට තියෙන්නේ ප්‍රතිලාභ සමාජගත කරන්න. හැබැයි ඒගොල්ලෝ පළවෙනි කොටස කරලත් නැහැ. ආර්ථිකය වර්ධනය කරලා නැහැ. අපිත් එක්ක ලෙවල් එකේ නැත්තම් අපිට වඩා පහළින් ඉන්න රටවල්. මේ අග්නිදිග ආසියාවේ ආසියානු කරේ වියට්නාමේ, තායිලන්තේ, මැලේසියාව, කොරියාව වගේ රටවල් පවා අපි පහු කරගෙන වේගෙන් ඉස්සරහට ගිහින්.